خلص طوالب واطلع لك على طول. අරගෙන තිබුණා. ඉතින් මේ අපේ ඒ රේණු නිලධාරීන් අරගෙන තිබුණා. මේක ගෙනියන්න තානම් මේ පළතුරු වල සුත්‍ර ජීවීන් මොනවාද ජීවීන් වගේ අකින්න පුළුවන් කියලා. මේ එතකොට මේ දැන් මම ඉන්නේ මේ කුවේට් වල. මාත් ඉන්නේ මේ විතර සුපර් මාකට් එක. දැන් ඉතින් මේ තියෙන්නේ මේ පළතුරු. මේගොල්ලෝ මේ ඒ පළතුරු වල දවස් ගාන ඉවර වෙනවා. දවස් 3යි හෝ 4යි හෝ දෙන්නේ පළතුරු වල. ඊට පස්සේ මේ පළතුරු ඔක්කොම අයින් කරනවා. මේ තියෙන මේ මේ දැන් මේ කුණු වලට දාන්න ගෙනියන්න මේ අයින් කරනවා. නමුත් මේ පළතුරු එහෙම හානි වෙලා නැහැ. ඒක හොඳට තියෙනවා. කිසි දෙයක් වෙලා නැහැ මේ වලට. නමුත් මේ වල දින දින ප්‍රමාණය ඉවරයි. ඒකයි මේගොල්ලෝ අයින් කරන්නේ. අපේ ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ ආය ආය කිවිලා දලිතේ පෙට්ටියේ එක කෙඩියක් සවුත් වෙලා නම් ඉතුරු පෙට්ටි ටික අහපව් කිව්වා. නමුත් මේ රටේ එහෙම නැහැ. මේ රටේ මේ සේරම විසි කරනවා. දැන් මේ මෙතන ඇපල් මේ අන්නාසි කිසි දෙයක් කුත් වෙලා නැහැ. ඒවා හොඳටම තියෙනවා. නමුත් මේවා විසි කරනවා. මේවා මේ පාවිච්චි කරන්නේ නැහැ. එහෙම තමයි මේ රටේ නීති. එතකොට මෙහෙට එන පළතුරු ඉතාම අත්වෙන් උසස් පළතුරු. මේ බලන්න මේ තියෙන්නේ මේ ස්ට්‍රෝබෙරි. මේ කොළවත් මේ මේ ස්ට්‍රෝබෙරි වල කොළේවත් මේක වේලිලා නැහැ. ඒ තරම් අලුත්. නමුත් මේ දින දින ප්‍රමාණය ඉවරයි. දිනී ඉවරයි. දවස් දවස් 5ක් හෝ 6ක් දෙන්නේ. දවස් 4ක් හෝ 5ක් දෙන්නේ. එතනින් ඉවරයි. මේක නරක් වුණත් නැත්නම් අනිවාර්යෙන් අයින් කරන්න. මේ සේරම විසි කරනවා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට විසි කරන. මෙතන ගොඩක් පළතුරු තිබුණා. විසි කරන ඒවා. නමුත් මේ දැන් ටිකයි තියෙන්නේ. මේ ඔක්කොම මේගොල්ලෝ අර ගෙනිහිල්ලා වාහනවල පටවලා අරිනවා. මේවා විසි කරනවා. ඉතින් මේක තමයි තත්ත්වය. ඉතින් මම මේ කියන්නේ මේ වගේ රටකින් ගෙනියන පළතුරු අවදාවත් එහෙම ජීවියෙක්වත් කිසිම මේ පළතුරු වල தත්ත්වෙන් පහත් පළතුරුවත් දෙන්න විදියක් නැහැ. මොකද මේ රටවලට හොඳම தත්ත්වේ පළතුරු තමයි ගේන්නේ. හොඳම தත්ත්වේ හොඳටම තියෙන පළතුරු වර්ග තමයි ගේන්නේ. එතකොට මෙහෙන් ගෙනියන ওই පළතුරු ටිකේ සත්තු ඉන්නවා. ඒකට සුත්‍ර ජීවීන් එනවා. ඒ වගේ කියලා ගන්න එක එදා පහත් වැඩක් මම දකින විදිහට. මොකද මේ ඕක ඔය ඒ අම්මා හෝ ඒ තාත්තා ගෙනිච්චේ ඇත්තටම විකුණන්න නෙමෙයි. ආටවත් විකුණන්න නෙමෙයි. තමන්ගේ ගෙදර ආහාරයට ගන්න. එහෙමනම් ඉතින් එහෙම බැලුවොත් මෙහි ඉඳලා ඇපල් ඔයගේ පළතුරු කාලා ලංකාවට යන මිනිස්සුන්වත් යවන්න බැරුව තියාගන්න ඕන. මොකද මේ මිනිස්සුන්ගේ බඩ ඇතුලෙනුත් යන්න පුළුවන් ඒවා කිව්වේ. ඒ වගේ නිකන් සුරංගනා මෝඩ කතා තමයි අපේ කට්ටිය කියන්නේ. මොකද නීතියක් ගෙනාවට ඒ නීතිය හරියට ක්‍රියාත්මක කරන විදිහ අපේ අය දන්නේ නැහැ. නීති කියනවා නීති ක්‍රියාත්මක කරන පිළිවෙලක් තියෙනවා. පිළිවෙල අපේ අය දන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මගේ යෝජනාව මේකයි. මම කවුරුත් එක්ක තර්ක කරන්න යන්නේ ඒ නීති හරි වෙන්න පුළුවන් ලංකාවේ. නමුත් මගේ ඉල්ලීම මේ වගේ ඉඳලා රට ඉඳලා ටිකක් මේ ගිනි කාන්තාරේ මහන්සි වෙලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් ගෙනියන ඔය ඇපල් ගෙඩිය ඉදි පිටි ටික ඇපල් ගෙඩි 4-5 ඕක ගන්න එපා. ඕකට විතරා ක්‍රමවේදයක් ගන්න. විතරා ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක විකුණන්න ගෙනියන්න දෙන්නේ නැහැ. නමුත් මේ සාමාන්‍ය කෑමට ඇපල් ගෙඩි ඇපල් කිලෝ 2ක් ඉදි කිලෝ 1ක් තවත් ගෙනියන නම් ඔසිපි ඒ වගේ හැම පළතුරකින් එක්තරා ප්‍රමාණයක්. ඒ වගේ එකක් දෙන්න රටින් ඉඳන් එන අයට ගෙනියන්න. මොකද අපේ රටේ අපේ දරුවන්ට කවදාවත් දකින්නවත් නැති පළතුරු වර්ග මේ රටවල තියෙනවා. බොහොම අඩු මුදලක්. මෙහෙ මේ 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 අපේ දරුවන්ට හීනකින්වත් දකින්න බැරි පළතුරු වර්ග මෙහෙ තියෙනවා. ඉතින් අපි හරි ආසයි අපේ දරුවන්ටත් මේ වගේ පළතුරක් ගෙනිහලා කන්න දෙන්න. අපි කනකොට අපේ බඩපපුව පිච්චෙනවා. අපේ සමහර අයගේ ගොඩක් දරුවෝ ලංකාවේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ බඩපපු විච්චෙන අපි කොහොමද තනියම මේවා කන්නේ? අයි අපේ දරුවන්ට දෙන්න තියෙන එක හරි මානසික පැත්තෙන් බලන්න ඕනේ ක්‍රියාවක්. ඉතින් මගේ මේ ඉහළ නිලධාරීන්ගේ සැරේවා කියලා මම ඉල්ලනවා. මගේ ඉල්ලීම මේ රට ඉඳන් එන අයට අවුරුදු 2-3ක් ඉඳලා එන අයට දෙන්න. ටිකක් දෙන්න. මේ පළතුරු ගෙනියන්න ඕනේ ප්‍රමාණයක් දෙන්න. ඒක විකුණන්න ඕක අපි ගෙනිහිල්ලා කාට හරි විකුණනවා නම් ඕක තියෙන පළතුරු තව තැනක ගෑවිලා මොනවා හරි වෙලා ඒ වගේ ඕක වෙන්න පුළුවන්. ඉතින් මේක කෑමට ගෙනියන නිසා ඒක එක්තරා ප්‍රමාණයක් මේක ප්‍රමාණයක් දීලා ඒ වගේ නීතියක් ගේන්න. මගේ කාරුණික ඉල්ලීම මේ ගැන පොඩ්ඩක් ඔකොල්ලෝ හිතලා බලන්න කියලා මම සියලු දෙනාගේ ඉල්ලනවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක මේ channel එකට ආවම කියලා. ඔයාලට ගොඩක් ස්තුතියි. සවදරන්නේ ජීවිතයයි උත්සරණයි ජීවිතයයි.